චූදයක්. අරද ඒ පුද්ගලයාගේ නම දැකපුවාම ඒ පුද්ගලයාගේ නම වෙනස් කරන්න ඒ කියන්නේ යේසුස් වහන්සේ මේ පුද්ගලයාගේ ජීවිතයේ විශේෂ ඌදයක් දැක්කා ඒ වගේම අනාගතයේදී වෙන්න යන දෙයක් දැක්කා මේ සීෆස් එවනත් මේ සීමොන් කියන පුද්ගලයාව සීෆස් නැත්නම් පේත්‍රස් බවට පත් කරන්න පීටර් බවට පත් කරන්න ඒකෙන් කියන්නේ ඔබ පොඩි පුංචි පර්වතයක් නැත පොඩි ගලක් ඒ ඒ කීමෙන් ඔහුට යම් දෙයක් කිව්වා ඔබගේ අනාගත බලාපොරොත්තු දිව්‍ය මහන්සිය බලන ආකාරය ඔබ තුලින් මෙන්න මේකයි මං කරන්න බලාපොරොත්තු වෙන්නේ බැලුවා එලිදරව පොතේ සභාව පිළිබඳ එක්තරා ඡායාවක් තියෙන ස්වර්ගයේ ඉඳලා එනවා සභාව නැත දෙවි මහන්සි යේසුස් වහන්සේගේ මනාලිය පැමිණනවා මේ මහා සභාවේ අත්තිවාරමක් හැටියට පේත්‍රස් ඉන්නවා අර මේ සභාවේ අත්තිවාරමක් හැටියට පේත්‍රස් ඉන්නවා හැබැයි මේ පුංචි ගලක් හැටියට තෝරගත්ත මේ මිනිස්සයා කෙලවරදී අපි දකින්න පුළුවන් මේ දෙවි මහන්සේගේ සභාවේ බලවත් හරද මුල් ගලක් හැටියට තියෙනවා හැබැයි අපි මේ කතාවේ තියෙන ලොකුම ප්‍රශ්න මේකයි මෙතන ඉඳලා අතෙන්ද යන්නේක මේ මැද ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා හරිද අපිට දෙවිය මහත්සේ කැඳවන එක නෙවෙයි වැඩගත්කම කැඳවීම අනුව ජීවත් වෙලා ඒ කැඳවීමේ ඉලක්කය කරා ළඟා වෙන එකයි තියෙන්නේ සමහර කට්ටිය කියන්න පුළුවන් දෙවිය මහත්සේ මට පුද්ගලෙත් තුලින් අනාවැය කියලා දුන්නා දෙවිය මහත්සේ මට හීනියක් දුන්නා මේ දේ කරනවා මේ දේ කරනවා මේ දේ කරනවා මේ දේ කරනවා කියලා වැඩගත් තියෙන්නේ ඒක නෙවෙයි දැන් ඔබ කොතරම් දුරට ඒකත් එක්ක ගිහිල්ලා තියෙනවද හරිද ඔබට ඉලක්කයකට යන්න ඔබගේ ඩෙස්ටිනි එක දෙවිය මහත්සේ ඔබගේ කැඳවීම පෙන්නුව මෙතන ඔබ ඉන්න යන්නේ අර දෙවි මහන්ස පෙන්නනේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ නිම වුණු ඒ නිම් සම්පූර්ණ නිම වුණු භාණ්ඩයක් යට ස්වාමීන් වහන්සේ අපේ දිහා බලන්නේ. හරිද? අපි ආරම්භයේදී බැදදී ඉන්න භාණ්ඩයක් නෙමෙයි නිම වුණු භාණ්ඩයක් හැටියට. හැබැයි වෙලා තියෙන වැඩි මම ඒ කරා යන්නේ කයි. දැන් මෙතෙන්දි මේ කතාව පොඩ්ඩක් මතක් කරලා බලන්න නැවත නැවත වතාවක්. පේත්‍රස්ව යේසුස් වහන්සේ තෝරගන්න ඔහුගේ නම වෙනස් කරනවා. ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ පේත්‍රස් තමාව අඳුරගෙන හිටියේනේ තමාගේ තියෙන දුර්වලතාව තමාගේ තියෙන ශක්තිමත් කොටස් ඔව් කිසිම දෙයක් අඳුරගෙන හිටියේනේ බොහෝ විට අපි අපේ ගැන තියෙන හැඟීම සම්පූර්ණ වෙනස් දෙවිය මහත්සේ කරන ලොකුම විශේෂ විශාලම ක්‍රියාව තමයි මගේ ස්වභාවය මට පෙන්වනවා ඔහුට සිදුුනේ එකයි ඔහුගේ ස්වභාවය ඔහුට පෙන්ලා දෙනවා හැබැයි ඒ පෙන්නලා දුන විලාදී මම ධර්ම ප්‍රතිචාරයේ ඊටමත් වැඩගත් හරිද ඔහුගේ දෙවිය මහන්සේ කඳවපු ඒ පුද්ගලයාව ඔහුගේ ජීවිතේ නොයිකු දේවල් තිබුණ හදන්න කඩන්න බිඳින්න ඒ උන්වහන්සේ අනාගතේදී කරන්න යන ඒ මහා මාලිගාවේ කොටසක් බවට පත් වෙන්න කියලා අපේ ජීවිතේ ඒ වගේ තමයි ස්වාමිනාසි යම් දෙයක් අපේ ජීවිතේ තියෙන දේවක් හදලා බිඳලා දාන්න ඕනේ දැන් මේ කතාවේදී අපි දකින්න පුළුවන් මේ අපි ලූක්ස් බාරංචියේ 22ට පැමිණියාම හරිද අපි දකින්න පුළුවන් මේ පේත්‍රස් පොළනවා කතාව හරිද 15 අප පීටර් හරිද මෙතන කියන පොළනවා ඇත්තම ඉංග්‍රීසි බයිබලේ කතා කරලා තන අර පිටි හලන විදිහට කතා කරන්නේ සිංහල බයිබලේ තියෙන පොළන එක මම දන්නේ ඔය දෙකම හරි හරිද පොළලා අරදර වංගෙඩි දාලා කොටලා පොළලා ඊළඟට පිටි හැටියට හලනවා ඒකයි කරන්නේ මෙතෙන්ද අරද මේ ඉත දකින්න පුළුවන් මේ පේත්‍රස් පොළන අවස්ථාවට පැමිණෙනවා ඔහුගේ තිබුණු ස්වාමීන් වහන්සේට පෙන්ලා දෙන්න පටන් ගත්තා ඔහු කරපු යම් මම හිතන උන් අතර උනාවත් තර්කයක් නැත්නම් ඔවුන්ගේ අතර තිබුණා වූ ඒ 22 වෙනි පරිච්ඡේදය අපි දකින්න පුළුවන් ඔවුන් අතර එක්තරා විදියක ප්‍රශ්නයක් ඇති වුණා. කවුද යේසුස් වහන්සේ පැමිණුණාම රාජ්‍ය උන්වහන්සේගේ රාජ්‍යයේ විශේෂ ස්ථාන ගන්න? කවුද මෙතන නායකයා වෙන්නේ? වගේ ප්‍රශ්නයක් ආවා.
හරිද ඒ ඒක තමයි මෙතන තිබුණ ලොකුම ප්‍රශ්නේ යෙස් වහන්සේකට උත්තර දුන්නාම ඊළඟට යෙස් වහන්සේ කියනවා සීමොන් සාතන් නුඹව පුලන්න දැනටමත් අවස අරගෙන ඉවරයි කියලා කියනවා ඒ අවස්ථාවේ ඉඳලා ඒ කතාව තමයි අපි මෙතන පොඩ්ඩක් බලන්නේ. ඒ ඒ කියපු වෙලාවේ ඉඳලා සිදු වුණු දේ. අපි මෙතෙක් කියලා බලාගෙන හිටියේ ඒ කොටස. සාතන් උඹව පොළන්න. ඒ කියන්නේ යක්ෂයා නැත්නම් සාතන් ඔහු තුලට ඇතුල් වෙන්න එක්තරා විදිහක දොරක් විවෘත වුණා ඔහුගේ හදවතේ තිබුණු ආකල්පය නිසා. ඔහුගේ ආකල්පය බලපෑවා සතුරාට ඇතුල් වෙන්න කියලා. ඉතින් මෙතෙන්දී යේසු වහන්සේ සාතන්ව එළෙව්වේ නැහැ. එලවන්න බෑ. එතන ආරාධනා කරලා තිබුණේ පේත්‍රස් ඒ වගේම පේත්‍රස්ගේ ගෝලයා. දැන් අපි දකින්න පුළුවන් මේ ඊළඟට මේකත් එක්ක පීටර්ස් drifting not shifting but the next portion ඊළඟ කොටසට drifting. අර drifting away from God. වාරයට අර අර මුහුදක බොහෝ පැත්තක තියෙන සාමාන්‍ය බෝට්ටුවක් තියෙනවා වගේ. මේ බෝට්ටුව ඔහේ Tamanටත් නොදැනිවි නිකන් වෙරළෙන් ඈත් වෙලා යන විදියට ඔහු පොඩ 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 ඈත් වෙන්න පටන් ගන්නවා. shifting and then drifting. අර දකින්න පුළුවන් ඔහු ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා. ඇත්තම මේ කතාව කියගෙන යනකොට ඔගොල්ලෝ පේනවා දන්නේ මෙතන කිසිම ආකාරයක යක්ෂයා එනවා යක්ෂයා පෙන්නනවා යක්ෂයාගේ ස්වරූපය පෙන්වන්නේ හරිද ඇවිල්ලා යක්ෂයා කතා කරන හැටිය පෙන්වන්නේ හැබැයි මේ පසුබිමේ ක්‍රියා කරන්නේ කවුද කියලා අපිට දකින්න පුළුවන් යේසුස් වහන්සේ මුලින් කියපු ආකාරයට යෝබ් පොතේ තේකයි දකින්න පුළුවන් යෝබ් පොතේ තේකයි දකින්නේ දෙවියන් වහන්සේ කෙළවරේදී දෙවියන් වහන්සේ යෝබ්ට සිදු වුණු දේ පසුබිමින් අපි දකින්න පුළුවන් මේ දෙවි මහන්සේ කියපු ආකාරය යෝබ් පොත කියවනකොට හැබැයි යෝබ් ඒ සිද්ධියේ දෙවි යක්ෂයෙක් කියලා පුද්ගලෙක් ඉන්නවා කියලා කොහෙත්ම දැනගෙන හිටියේ නැහැ ඒ සිද්ධිය තුල සිද්ධියේ පිටුපසෙන් ක්‍රියා කරේ සාතන් කියන පුද්ගලයා කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ දැන් පේතුස් ඒ වගේ තමයි පේතුස් දැන් මේ ගමන ඉදිරියට යනවා දැන් පළමු දේ අපි දකින්න පුළුවන් වෙයි ඔහුගේ දෙවි මහන්සේ විවෘත කරන ඔහුගේ තියෙන උඩඟුකම මමත්වය උඩඟුකමයි මමත්වය ඔහුගේ ජීවිතය විවෘත කරලා දානවා හරිද ඒක ඉතාමත් වැදගත් හේතුව ඇවිල්ලා ඔහු තමාගේ විශේෂ ස්ථානයක් අපි මේ පදවලට ආශ්‍රයක් යන්නේ නැහැ ඔහු කියන්න පටන් ගන්නවා මම අනිත් අය ඔක්කොම පාවා දුන්නත් මමද පාවා දෙන්නේ නැහැ ඔහු තමාගේ තමා කෙරේ තියෙන අදි විශ්වාසය අනිත් අය විනිශ්චය කරනවා ඒ අය එහෙම කරත් මම කරන්න ඒක පිටිපස්සෙන් තියෙන ඔහුගේ ආකල්පය ඇවිල්ලා උඩඟුකම හරිද ඉතින් දකින්න පුළුවන් මේ දේව රාජ්‍යයට පුද්ගලෙක් ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන්න තියෙන එකම මාර්ගය යටහත් වීම ඒ කියන්නේ මම වැරදි කියලා ස්වාමිනි මම වැරදි මම පෞකාරයෙක් කියලා පිළිගැනීම අත්‍යවශ්‍යයි දේව රාජ්‍යෙන් කෙනෙක් ඈත් වෙනවා නම් ඔහුගේ පළවෙනි පියවර ඇවිල්ලා මම හරි එයා වැරදි උඩඟුකම දේව රාජ්‍යෙන් අපි ඈත් වෙනවා කියන්නේ ඒ වගේ මම හරි අනිත් අය වැරදි අපි දන්නේ මේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන වැඩි වෙන නොයිකුත් පාපයන් පිටස්තර මම හිතන වෙන තියෙන හැම පාපයක ඒකේ තියෙන පාපේ අතුරුඵල උඩඟුකමේ අතුරුඵල අපි දකින්න බලන වෙන නොයිකුත් කොටස් වල ප්‍රශ්න වෙලා තියෙන උඩඟුකම කියන එක අපතොල තියනවා කියලා අපි දන්නේ නැහැ මම කාලේ ඉස්සර එක්තරා පොතක් කියෙව්වා මේ මේ පිළිකාවන් පිළිබඳ කියලා බොහෝ අයට තියෙනවල පිළිකාව හැම පුද්ගලෙක් එකාතික එහෙම ලියලා තියෙන පුද්ගල හැම පුද්ගලයේ තුලම පිළිකාව කියන දේ තියෙනවා කියලා කියනවා. වෙලා තියෙන්නේ ඕන් එක දෙයක් දකින්නේ යම් දෙයක් සිදු වෙනවලු පුද්ගලගේ ශරීරය තුල යම් අවස්ථාවක ඔහු ගන්න කෑමක් වෙන්න පුළුවන්, ඔහු ඉන්න වාතාවරණය වෙන්න පුළුවන්, ඔහුගේ ආකල්පය වෙන්න පුළුවන්. ඔහුට තාමත් ඒක හොයාගන්න බෑ. මොකද්ද ඒ දේ? අර මෙතන යටින් තිබුණු යම් දෙයක් එක පාඩ පැලවෙන්න පටන් ගන්නවා.
මෙතෙක්කල් හැංගවිලා තිබුණු දෙයක් එක පාට එන්න පටන් ගන්නවා. ඉතින් ඔවුන්ට අත ගහලා හොයාගන්න බෑ මොකද්ද මේ දේ ඇති කරන්නේ. තාමත් ඔවුන්ට තෝරගන්න බෑ. මෙන්න මේ වගේ තමයි සමහරලාට උඩඟුකම කියනක අපේ ජීවිතේ හැංගවිලා තියෙන එක අපි දන්නේ. අපේ හැම කෙනෙක් තුළම ඒ දේ තියෙනවා. හරි. හැබැයි යම් වාතාවරණයට අපේ ඇතුළුණාම යම් සිද්ධීන් අපේ ජීවිතේ ලං වුණාම අන්න එතකොට මෙන්න මේ දේ ඉබේටම අපතුලින් එළියට එන්න පටන් ගන්නවා. හැබැයි ඒ දේ එළියට ඇවිල්ලා ක්‍රියා කරනකොට අපි දන්නේ නැහැ මේ මම මේ විදිහට ක්‍රියා කරනවා කියලා. අනිත් අය ඔක්කොටම ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් මේ මොනතරම් උඩඟු පුද්ගලෙක්ද කියලා. හැබැයි උඩඟුකම තියෙන පුද්ගලයා දන්නේ නැහැ. ඔහුට පෙන්න මේක තමයි තියෙන්නේ තමන් රවටගෙන ඉන්නවා. තමන් දන්නේ නැහැ තමන් තුළ උඩඟුකම. ඒ ඇයිට යම් ආකාර උඩඟුකම තියෙනවා කියලා පෙන්වත් ඒක ගැනත් හොර නෑ නෑ මම කවදාවත් එහෙම උඩඟු පුද්ගලෙක් නෙමෙයි. පේතෘස් තේදී පෙන්වම් පේතෘස් යම් ආකාරයෙන් පිළිගත් හැටියක් පෙන්වන්නේ නෑ. යස් වහන්සේත් එක්කත් ඔහු තරක කරන්න පට කවුරු අතහැරියත් මම අතහැරලා යන්නේ. ඒ වගේ තත්ත්වයක්. ඉතින් තේරුම් ගන්න බලන්න අපි ඉල්ලන්න වෙලා තියෙන සුදාත්මෙන මට පෙන්වන්න මගේ තියෙන උඩඟුකම. දැන් ඉතින් අවංක මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ උඩඟුකමයි මමත්වයයි දෙක එකට යන දෙයක්. මමත්වයේ තියෙන තැන උඩඟුකම තියෙන උඩඟුකම තියෙන තැන මමත්වයේ තියෙන මේ දෙකම හරියට සහෝදර සහෝදරියන් වගේ දෙන්න එකට ඉන්නේ. මමත්වයේ තිබුණ තැන මේ දෙකම හරි අමාරු අඳුර ගන්න කියලා. හරිද? මමත්වයේ නැති මෙතන මම කියන පුද්ගලෙක් නැති පුද්ගලෙක් ඉන්නවද මෙතන? මම ඉන්නවා. මමත්වයේ කියන්නේ මේ මට මුල් තැන දෙන එක. හරි මම විශේෂයි. මම අති විශේෂයි. හැබැයි මේ දේ අපිට නිදහස් කරන්න තියෙන පළමුව ස්වාමීන් වහන්සේම පෙන්වන්න වෙලා තියෙනවා. මේ මොකද්ද කියලා. මේ හින්දා යේසු වහන්සේ 16 වෙනි පරිච්ඡේදයේ මතේ සුභාරංචි කියන්නේ පේතුස් ඇවිල්ලා කියනකොට පේතුස් කියන ස්වාමීනි යේසු වහන්සේ කියන මට මැරෙන්න සිදුවිලා තියෙනවා. යේසු වහන්සේ පිටතර ගිහින්ලා පේතුස් කියන නෑ මේ දේ වෙන්න බෑ. ඒසන් සැරල කියන පේතුස්ට කතා කරලා කියනවා යක්ෂයා සාතන් දුරු වෙන්න කියලා. ඊළඟට කියන ගෝලයන්ට හැරිලා කියනවා මම ඔබ මා අනුව එන්න නම් කුරුසිය රැගෙන ඔසවගෙන එන්න ඉගෙන ගන්න වෙලා තියෙනවා. නැත්තම් මගේ ගෝලෙක් වෙන්න බෑ. කුරුසිය කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් කතා කරොත් නම් I I die. මම මැරෙන්න ඕන. කියන්නේ ඔබ ඔබගේ මමත්වයට මැරුන් නැත්තම් මේ ගමන යන්න අමාරු. හැම වෙලේම මේ මමත්වයයි ඔබගේ තීරණ අතරත් දෙවිය මහසගේ තීරණ අතරත් ලොකු ගැටන නැති වෙනවා. මොකක්ද එතෙන්ද තීරෙන්නේ? දෙවිය මහන්සි යම් කිසි දෙයක් කියනවා, ඔබ යම් කිසි දෙයක් හිතනවා. මේ දේ ඔබ ඔබට කැමති තීරණයක් ගත්තොත් ඔබ කුරුසිය ගන්නෑ. ඔබ දෙවිය මහසර කැමති තීරණයක් ගත්තොත් ඔබ ඒකින් කියන්නේ කුරුසිය දරාගෙන මේ ගමන ඉදිරියට යනවා. ඉතින් තේරුම් ගන්න බලන්න මේ උඩුංකම නැත්නම් මේ මමත්වයේ අතහරින තියෙන එකම විදිය හරි අමාරුයි. හැබැයි එකම දේ උන්වහන්සේ කියන දෙයට යටත්කම යටත්කම පැලඳ ගන්න වෙලා තියෙනවා. අපි ඊළඟට දැක්කා ගිය සතියේ මහතන් බැලුවේ ඔහුගේ තිබුණු යාඥා පිළිබඳව. යේසු වහන්සේ තමගේ ගෝලයන්ම අරගෙන මේ කතාව නොක කරුණාකර 22 වෙනි පරිච්ඡේදයේ ලූක් සුභාරංචි 22 වෙනි පරිච්ඡේදයේ එහෙම් පිටින්ම හරවලා තියෙනවා. මේ මුළු පරිච්ඡේදයේ එහෙම් පිටින් මේ කතාව මම කියන දේ හැමදේම තියෙනවා. දකින්න පුළුවන් මේ යේසු වහන්සේ මේ ඔක්කොම කියලා තමන්ගේ ගෝලයන්ව ගෙනෙනවා කිඩ්රොන් වැලියක නැත්නම් එහෙම නැත්නම් එතන ගෙනිලා කෙටියම කියන්නේ ගෙත්සමනි උයනට ගෙනෙනවා. ගෙනිලා උන්වහන්සේගේ ගෝලයන්ගේ ඉල්ලනවා කරුණා කළා මගෙත් එක්ක යාඥා කරන්න කියලා කියනවා. තුන් දෙනෙක් ගත්තේ සමහර තියෙන තුන් දෙනෙක් අරගෙන ඒ තුන් දෙනා කවුද? පේතෘස් යොහාන් යාකොබ් තුන් දෙනාව ගෙන්චා. ඊළඟට කියනවා කරුණා කරලා යාඥා කරන්න කියලා. උන්වහන්සේ පොඩ්ඩක් ඈතට ගිහිල්ලා තමන්ගේ මුළු හදවතෙන් අරගෙන යාඥා කරනවා. හැම දෙයක් තියෙන දෙයකින් අරගෙන උන්වහන්සේ යාඥා කරනවා. හරිද? මේ වෙලාවේදී යේසු වහන්සේ හැරිලා ටික වෙලා යාඥා කරලා ඇවිල්ලා බලනවා ගෝලියෝ හොඳට නිදාගෙන
ගුරුව ගුරුව යාඥා කරනවා. ඊසාස අහනවා ඔබල මගෙත් එක පැයක් පැයක් යාඥා කරන්න බැරිද? ඒ කියන්නේ උන්වහන්සේ බලපා කර පැයක් කියන හරිය අඩු දෙයක්. පැයක් මගෙත් එක යාඥා කරන්න බැරිද? පංගල් කියලාට අපිට හැංගෙන පැයක් ඔනියොම්මු පැයක් කොහොමද කර කරන්නේ? උන්වහන්සේ කියන පැයක් මගෙත් එක යාඥා කරන්න බැරිද? උන් අවදි කරන උන්වහන්සේ ආශ්‍රයක් යනවා. ගිලා ආශ්‍රයක් එනවා. උන්වහන්සේ යාඥා කරන ආශ්‍රයක් එනවා. ආශ්‍රයක් ගෝලියෝ ගොරව ගොරව යාඥා කරනවා. ආශ්‍රයක් උන්වහන්සේ කියන ඇයි මේ දේ කරන්නේ? තුන්වෙනි වතාව උන්වහන්සේ කියන දැන් නිදාගන්න පුළුවන් කට්ටිය නිදාගන්න බල අවදි වෙන්න දැන් මගේ අවස්ථාව පැමිණලා තියෙන. මෙතෙන් උන්වහන්සේ කියන එක දෙයක්. නුඹ පරීක්ෂාවේ නොවැටී සිටීම සඳහා යාඥා කරන්න කියලා. පරීක්ෂාවේ නොවැටී සිටීම සඳහා යාඥා කරන්න කියලා. හේතුවක් දකින්න බල. එකක් අපි දකින්න පුළුවන් මේ යේසුස් වහන්සේ. ම කියන තමන්ගේ ගෝලයන්ගෙන් යාඥා කරන්න ඉල්ලීමක් කරනවා. එකක් තමන්ට උදව් කරන උන්වහන්සේට උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා. ඇත්තටම දේව පුත්‍රයාට උදව්වක් අවශ්‍යයිද? දැන් මෙතෙන්ද ඇවිල්ලා ලක්ෂරි කිව්වා නායකත්වය යාඥා කරන්න කියලා. මෙතෙන්දී යෙස් වහන්සේ කියන උන්වහන්සේ යාඥා කරන්න කියලා. උන්වහන්සේ යාඥා කරන දේවචනේ කියලා තියෙනවා. කියනවා කොහොමද දේව දූතෙක් ඇවිල්ලා උන්වහන්සේට උදව් කරා කියලා. පංගක කළ මනුෂ්‍යයාගේ යාඥාවට කොහොම හරි කමන්නේ යාඥා හරියට යාඥා කරේ නෑ. හැබැයි දේව දූතයා උන්වහන්සේට උදව් කරා. හැබැයි ප්‍රශ්නේ වෙලා තිබුණේ ඔවුන් යාඥා නොකරපු හින්දා ඔවුන්ට ඊළඟට එන්න යන ප්‍රශ්නය ගැන ඔවුන්ට මුහුණ දෙන්න අපහසු වුණා. යේසුස් වහන්සේ කිව්වා නුඹ පරීක්ෂාව නොවැටී සිටීම සඳහා යාඥා කරන්න කියලා. දැන් මේ දේ ඔවුන්ට අලුත් දෙයක් නෙවෙයි. අපේ මත්තයි සුබාරංච 6 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේදී යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ යාඥාවේදී කියන එක දෙයක් යාඥා කරන කරුණාසල පෙරලන බාන ඒ කොටසට අර මත්තයි සුබාරංච 6 13 මොකද යේසුස් වහන්සේගේ දැන් නැවතවත මෙතෙන්දි ගෝලිය අහන ස්වාමීනි ඔබ වහන්සේ අපිට යාඥා කරන්න උගන්වන්න උන්වහන්සේ යාඥා කරනවා දැකලා ඊළඟට ස්වාමීනි අපේ උගන්වන්න ඔබ වහන්සේ යාඥා කරන ආකාරය දැන් ඒ යාඥාවේ කොටසෙන් එකක් මොකද්ද මතේ සුබාරංච 6:13 උන්වහන්සේ යාඥා කරන්න කිව්වා මෙන්න මේ ආකාරයෙන් යාඥා කරනවා කිව්වා ස්වර්ගයේ ඉන්න මාගේ පියාණනේ හරිද එතනින් කියලා දැන් මේ 13 වෙනි පදේ මොකද්ද කියන්නේ වෙනක අප පරීක්ෂාවට නොපඹනවා නපුරාගේ අප ගැලවුව මැනව හරිද කොහොම මොකටද යාඥා කරන්නේ පරීක්ෂාවෙන් නොපඹනවා පරීක්ෂාවට නොපඹනවා ඒ කියන්නේ පරීක්ෂාවට නොපැමිණින්නත් නපුරාගේ ගැලවෙන්න ආරක්ෂා වෙන්න පරීක්ෂාවට නොපැනින්නත් නපුරාගේ ආරක්ෂා වෙන්න ඔබ යාඥා කරන්න ඔබ යාඥා කර මේ යේසුස් වහන්සේගේ මේ උන්වහන්සේ යාඥාව දුන්න උන්වහන්සේ දුන්න ඒ ක්‍රමවේදේ උන්වහන්සේක මේක ඔබ යාඥා කළ යුතු විශේෂ උදයක් ඒක ඇවිල්ලා ස්වර්ගයේ සිටින මාගේ පියාණන් ඔක්කොම කියලා ඊළඟට මෙන්න මෙතෙන්දී එන උන්වහන්සේ කියන ඔබ යාඥා කරන්න වෙලා තුනා නැවත නැවත යාඥා කරන්න ඔබ පරීක්ෂාව නොවැටෙන්නත් කෙටියෙන් කියන පරීක්ෂාවට මුහුණ දුන්නොත් පරීක්ෂාවෙන් ජයග්‍රහණය කරන්න දෙක නපුරාගේ විරුද්ධ නැගී සිටීමට මේක ඔවුන්ගේ දිනපතා යාඥාව කොටස දැන් මෙතෙන්දී උන්වහන්සේම හැරිලා කියනවා ඔබ පරීක්ෂාවට වැටෙන්න යනවා ඔබ යාඥා කරන්න දැන් මේක ඉස්සෙල්ලා උන්වහන්සේ කිව්වා යක්ෂයා ඔබ පොළන් ඉල්ලලා තියෙනවා මෙන්න මේකම මම දකින්නේ යකෙක් නෑ මෙතන කියන්න ඇති අපිට බොහෝ විට ස්වාමීන් වහන්සේ පොළඹවන සභාවක් හැටියට පුද්ගලෙක් හැටියට පවුලක් හැටියට යාඥාවෙන් ඉන්න මොකද්ද හේතුව යම් දෙයක් සිදු වෙන්න යනවා යම් දෙයක් සිදු වෙමින් පවතිනවා ඒක හේතුව ඇවිල්ලා උන්වහන්සේ කියන ඒ දේ ඔබ යාඥාම හිටියේ නැත්නම් ඔබට ආරක්ෂා වෙන්න බෑ මම හැම කෙනෙක්ට කියන එක දෙයක් තමයි ප්‍රශ්න ආවම යාඥා කරන ගලේ යාඥා කරන්න ඕනේ ලෙඩක් ආව ප්‍රශ්නයක් ආවොත් වේදනාවක් ආවොත් දුකක් ආව මුදල් ප්‍රශ්නයක් ආවොත් මිනිස්සු ඉබේටම යාඥා කරනවා දුවගෙන එනවා අනේ කොහෙද ප්‍රාමීටින් තියෙන අතෙන් යනවා මෙතෙන් යනවා හැම එකිනෙකා ගාවට ගිහලා උළුවට අත තියාගෙන හරි යාඥා කරව ගන්නවා තමනුත් යාඥා කරනවා
හැබැයි උන්වහන්සේ කියන මේ මේ සිදුවෙන්නේ ඉස්සර ඔබ යාඥා කරන්න හේතුව ඔබ මුහුණ දෙන්න යන මහා ලොකු ප්‍රශ්නයකට දැන් යේසුස් වහන්සේ කිව්වේ නෑ මම මේ දේ උඹගේ ඉවත් කරනවා කියලා යේසුස් වහන්සේ කිව්වේ නෑ මම මේක ඉවත් කරනවා කියලා බස්ක මම මේ දේ යන්න ඉඩ දෙන ඔබව මේ තුලින් මම ඔබට යන්න ඉඩ දෙන හැබැයි ඔබ යාඥා කරන්න ඕනේ ඉතින් මෙතෙන්දි කියන්නේ ස්වාමී ඔබ වහන්සේනේ දේව පුත්‍රයා ඔබ වහන්සේ අපේ නී යාඥා කරන්න ඕනේ මේක දැන දැන තැයි ඔබ වහන්සේ අපිට කියන්නේ उपहास अपने यात्रा करने ऐत्ते उन वहाँ से यात्रा करा पेत्रस की वा पेत्रस मामा नुबड़े यात्रा कर लती है ना मेते इंदी पेत्र उन वहाँ से की ना मामा नुबड़े यात्रा करे अब ओबे यात्रा कराने आदत स्वामी वहाँ से आदत स्वार्गे उन वहाँ से पियाना माँ के दाखनु पार्श्व इंदल आपे विनिविन उन वहाँ से मैदी අදත් හැබැයි මම මොනාදේක වෙනුවෙන් කරන්නේ අපි සභාවක් හැටියට කණ්ඩායමක් හැටියට අපි යාඥාව කියන එක එතරම් සුළු කොට සලකනවද මෙතෙන්දී ගෝලයන්ගේ තිබුණ කම්මැලිකම මෙතෙන්දී දකින්න බලන්න නින්දට එතරම් ආසාවක් මාංශයට කෙටිම කියන මාංශයේ තියෙන දුර්වලතාවයක් යසහඳයල කියන මාංශය නම් ආත්මය කැමති අපේ මාංශය දුර්වලයි අර යාඥා කරනවා කියනකොට කවදාවත් නැති විදියට ප්‍රශ්න එන්න පටන් ගන්න මාංශය දුර්වලයි නිදිමත එනවා මෙතෙන්දි මේ නිදිමත ආපු එක ගැන ඊස් වහන්සේ මොකද කියා මොනා කරන්නේ බල මුළු දවසක් නැගිටලා හිටින්න මොනා කරන්නේ ඔහොම තමයි ඕක ඔහොම තමයි නෑ ඔන්න ඇත්තම තරවටු කරා මෙතෙන්දි තරවටු කිරීමක් කරා මේක ඒ කියන්නේ තමන්ගේ මාංශයට තමන් ඉඩ දුන්නා මේකේ තියෙන බැරෑරුම්කම ඔබ දකින්නේ හේතුව දැන් ඔබ පරීක්ෂා කරන්න යනවා මම එක දෙයක් ඉල්ලන්න බා සභාවක් හැටියට සෙනගක් හැටියට උන්වහන්සේ මහා උන්වහන්සේගේ ආත්මයන්න් තුලින් අපේ අපි පොළඹවන යාඥා කරවන්න කියලා ඒ වගේ අවස්ථාවලදී මගේ මාංශය මට විරුද්ධව නැගී සිටිනවා කරන්න පුළුවන් හැම දෙයක් මට විරුද්ධව නැගී සිටිනවා මාංශයේ තියෙන හැම දුර්වලතාවයක් මට විරුද්ධව නැගී සිටිනවා කියන මේක කරන්න බෑ අපි කියන නෑ දෙවියන් වහන්සේ දාන්නාන මාගේ தත්ත්වය මේ මෙතෙන්දි දෙවියන් වහන්සේ දැනගෙන හිටිය தත්ත්වය මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ දැනගෙන හිටිය தත්ත්වය යේසුස් වහන්සේ මුලින්ම අවදාන උන් ඔවුන්ට අනතුරු හැංගීමක් කරා මේක වෙන්න යනවා හැබැයි මම ඒ තිස්සල ඔබට කියන යාඥා කරන්න කියලා ඊස්වාස කිව්වේ නෑ මම මම නුඹ ආරක්ෂා කරන මගෙත් එක නුඹ ඉන්නේ ඔබ යාඥා කරන්න ඔබගේ මාංශයේ තියෙන හැම දෙයක් ඉවත් කරලා මාංශයේ තියෙන හැංගීම් ඔක්කොම ඉවත් කරලා මාංශයේ සමහරලාට අමාරුවේ මාංශය කියයි නෑ මට බෑ කරන්න කියලා හැබැයි යාඥා කරන්න ඊස්වාස තුන් වතාවක් ඇයි ලෝන් තරවටු කරා ඇයි නිදාගන්න ඒ අවස්ථාව නිදාගන්න වෙලාව මේ අවස්ථාව වල නිදා ගන්න අවස්ථාව. බුදුන් වහන්සේ දැනගත්තා සතුරා ඔබ පොළන්න යන මේ පොළන අවස්ථාව. මම කියන්නේ පොළණකින් බේරෙන එක නෙවෙයි. ඒක යහපතකට පෙරලන්න පුළුවන්. ඔබ යහපතකට පෙරලන්න බෑ. හැබැයි ස්වාමීන් වහන්සේ කියන මේ දේ ඒතර මේ මට පේන හැටි මේ පිටිපස්සේ මේ නින්දට පවා බලපෑමක් ඇති කරේ අන්ධකාර බලවේගෙන් එලා නිදිමතක් ඇති කරනවා. ඒ දෙයට ඒකේ උනන්දු වෝන්ගෙන් නැති වෙලා ගියා. අපි පංගොක් කරා දෙවිවහන්ස කියන දේවල් එතරම් සීරියස් හැටියට බැරෑරම හැටේ බල ගන්නෑ. ආ ඔහොම තමයි දන්නෑ මේ මිනිස්සු කෙනි යාඥා කරන්න ඔය අපි උදේ නිකන් යාඥා කව ඉස්සර මට එක්කෙනෙක් මේ ඉස්සර එක පුද්ගලෙක් කියන පොඩි යාඥා පාරක් ගහලා එන්න ඕනේ අරන් ගිල්ල. එහෙමයි වචන පාර මම යාඥා පාරක් ගහලා එන්නම් කියලා කියනවා. මම බැලුවේ මොකද්ද මේ මනසක යාඥා පාරක් ගහලා එන්නම් කියලා කියනවා. ද යාඥා පාරක් ගැහුවා අර එතරම් ඒ කියන්නේ මේ එතරම් තුට්ටුවට ඇද්ද ඒ කියන්නේ යාඥා පාරක් නේ යාඩ පාරක් වැදුණා ටික කාලෙකට පස්සේ අර මිනිකාර මේ ආගමික යාඥා කරනකොට පොඩ්ඩක් යාඥා කරලා පොඩ්ඩක් ඉන්න බල හරිද අර යාට ඒකට ඒ වගේ හැංගීමක් එහෙට තියෙන මේකේ තියෙන බැරෑරුම්කම උන්වහන්සේ පෞද්ගලික වශයෙන් අපි එක එක කෙනාට කතා කරනවා ඔබට ඉදිරියෙන් මූණ දෙන්න තියෙන ප්‍රශ්නෙට වෙන විදියක් නැහැ. දනින් ඉන්න එක විතරයි තියෙන්නේ.
මේකෙන් බේරෙන්න ක්‍රමයක් හිතන්න එපා. අරයා ගාවට ගාවට මෙයා ගාවට ඔබ ආඥා කරන්න. ඔබ කියන්නවා මම යේසුස් වහන්සේ මට ආඥා කළා. පේතුස් කියන මේ කවුරුත් නෙමෙයි මම වෙන ආඥා කරේ. මගේ බස් උන්වහන්සේ පියා දේව පියා දේව පුත්‍රයා. ඒ හින්ද මට බයෙන් වැඩක් නැහැ. උන්වහන්සේ කියන ඔබ ආඥා කරන්න. ඔබ ආඥා කළා. ඔබ කියන්න බල නෑ 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 මට ආඥා කර අර දේව දාසය මේ දේව දාසය අනාවැකි කියලා නෑ. ඔබ ආඥා කරන්න. ඔබ යාඥා කරන්න වෙලා ඔබ දනින් යන්න වෙලා ඔබ කාලය ගන්න වෙලා තියෙනවා. ඔබගේ ප්‍රශ්නෙට ඔබ දනින් ඉන්න වෙලා තියෙනවා. ඔබ යාඥා කරන්න වෙලා තියෙනවා. මම ඉතා බැගෑපත් විලන මම නැවත උතාවක් කියන ගිය සති කිව්ව. මම කියන්නේ හැම එකිනාන මෙතන තිනී යාඥා රැස්වීමට එන්න පුළුවන් කියලා. අවස්ථාව තිබුණොත් එන්න. හැබැයි ඔබ යාඥාව පැහැර හරිනවාද? ඔබ මොකද මේක ස්වර්ගයේ ඔබ අතරේ තියෙන එකම සම්බන්ධතාවය ඇති කර ගන්න තියෙන දෙයක්. ඔබට ආරක්ෂක පවුරක් ගොඩ නගන ඔබ යාඥා කරනකොට ඔබ වටේ ඔබ දන්නේ නැහැ ඔබට කම්මැලිකම කොහෙන්ද ආවේ කියලා. ආත්මික දේවල් දෙවි මහන්සේගේ දේවල් වලට එනකොට මහා ලොකු කම්මැලිකම දේ වචනේ ගත්ත ගමන් නිදිමත නිදිබර ගතියක් ඇති වෙනවා. කරුණාකරලා මම ඉල්ලන්නම් ඔබ ප්‍රශ්න තුලින් යනවනම් දැන් ප්‍රශ්න පටන් ගත්තනේ මේ ප්‍රශ්න වල පටන් ගත්තා විතර ප්‍රශ්න වල ආරම්භය කෙලවර කරගන්න ඉගෙන ගන්න බාන. පේත්‍රස් මේ කරුණාකරලා පළවෙනි පේත්‍රස් පොතේ 4:13 පොඩ්ඩ බාන. දැන් මේ කරුණාකරලා මේ පේත්‍රස්ගේ ජීවිතය කියනකොට ඔබන අවස්ථාව තියෙනවා නම් පළවෙනි පේත්‍රස් පොත දෙවෙනි පේත්‍රස් පොත පොඩ්ඩක් කියවල බාන. මේ 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 මිනිස්සයා ගිය කරදර ගැන ඔහුම කතා කරන ටික වෙලාවට පස්සේ අරද ඔහු මහා වේදනාත්මක කරදර තුලින් ඔහු ගියා. සමාවෙන මම ගියේ දේවල් මම ගියේ සති දේවල් මම නැවතත් පොඩ්ඩක් කතා කරන හේතු මේකේ තියෙන අවශ්‍යතාවය. 4:13 පළවෙනි පේත්‍රස් 4:13. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ තේජස්සේ එළිදරව් වීමේදීත් නුඹලා ඊතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමේ නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීති වෙයල්ලා. අරද උන්වහන්සේගේ මෙතන එක්තරා විදිහක් කියම ඔබගේ දුක් විඳීම තුලින් යනකොට ප්‍රීති වෙන්න. දැන් මෙතෙන්දී පේතුස් කතා කරන යම් දෙයක් මම හිතන ඔහු ඔහුගේ අතීතයේ ගිය ප්‍රශ්නයක්. මේ මේ වේදනාකාරී ප්‍රශ්න තුලින් ඔහු ගියා. හරිද එක්තරා විදිහක පීඩාවත් තුලින් ගියා. වේදනාකාරී මේ 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 අපි දකින්න බලන්න මෙතන ඉදිරියට මහා ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන ඔහුගේ සේවයට ආරම්භ වුණන් පස්සේ ඊට වැඩි ලොකු ප්‍රශ්න වල අන්තිමට ඔහු මරණය පවා මුහුණ දෙනවා. හැබැයි කියන මේ හැම දෙයක්ම මේ දුක් විඳින් ප්‍රීතියක් කියලා සලකන්න. හැබැයි ඒ දුක් විඳීම ඇවිල්ලා ප්‍රීතියක් කියන ස්වාමීන් වහන්සේ මා තුලින් යම් දෙයක් හදලා මම අතෙන්දී උන්වහන්සේගේ ස්වර්ගීක මන්දිරයේ කොටසක් බවට පත් කරන්න යනවා. මාව හදනවා මාව ගොඩනගනවා. දැන් කරුණාකරලා පෙරලන්න බලන්න ලූක් සුභාරංචිය 49 ඉඳලා 22 49 පරස්සක මම ගියේ පාරමයේ ගැන කතා කරන්න නැවතත් පොඩ්ඩක් මම ආයසක් ඇදලා කතා කරන්න. දැන් පෙරන් ලූක් සුභාරංචිය 22 49 ඉඳලා 51 ඒ කියවන බා උන්වහන්සේ අවට සිටි අය පැමිණෙන තිබෙන දේ දැක ස්වාමිනි කඩුවෙන් ගසුමුදයි උන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් උත්තම පූජකයාගේ දාසයට ගසා ඔහුගේ දකුණ කන කපා දැමීය. නමුත් යේසුස් වහන්සේ උත්තර දෙමින් මෙපමණකට ඉඩ දියල්ලාය කියා ඔහුගේ කන අතගා සුව කළසේක. යේසුස් වහන්සේ තමන්ට විරුද්ධව ආවා වූ ඇති ඇති ඊළඟ යොහාන් සුභාරංචි 18:10 කියවනවා. යොහාන් සුභාරංචි 18:10 මේ මේ දන්නවද මේ 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 ලූක් දැකපුවාක ලූක් හිටියනේ ලූක් තමන්ට තමන්ට ලැබුණ පණිවිඩය අනුව ලූක් කතා කරන මොකද සිදු වුණේ කියලා. ඊළඟට දැන් යොහාන් මොකද්ද මේ ගැන කියන්නේ? එවිට සීමොන් පේත්‍රස්ට කඩුවක් තිබුණෙත් ඔහු ඒක ඇද උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ දකුණු කන කපා දැමීය. ඒ දාසයාගේ නම මල්කස්ය. ළමයිගේ නම ඉල්ලනවා මල්කස් කියන හොඳ නමක්. මතේ 26 51 ඉඳලා 52 කියවන්න බෑ. මේ සිද්ධියම තවත් පැත්තකම
මතේ සුභාරංචි 26 52 52 පෙරලනවාද බයිබල් කවුරු හරි හැදලා බලන්න කවුරු බයිබලේ පෙරලන්නේ නැත්නම් ඇනලා කියන පෙරලන බයිබල කියලා කියන බලන්න යේසුස් වහන්සේ සමග සිටියවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ අත දිගුකොට කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට ගස්සා ඔහුගේ කන කපා දැමීය එවිට යේසුස් වහන්සේ නුඹේ හරි කඩුව කොපුවේ දමා පන්න මක්නිසාද කඩුව ගන්නා සියල්ලෝම කඩුවෙන් විනාශ වන්නෝය හරිද දැන් තුන් දෙනෙක් තුන් ආකාරයෙන් බල්ලා කතා කරලා මාක් ඇත්තම කියන්නේ මාක් කතා කරේ බොහෝ අය කියනවා මාක් කතා කරේ පේතුස්ගේ පැත්තෙන් බලලා ඔහු බලපු ආකාරයට කතා කරේ කියලා හරිද ලූක් ඒ වගේම දකින්න මතේ ඒ අය ඔක්කොම කතා කරන මේ සිද්ධීන් ඔක්කොම එකට ගත්තම දකින්න පුළුවන් මේ යම් දෙයක් හරිද දැන් හොඳින් බැලුවා ලූක්ස් බාරන්ටි කියලා තියෙන මොකද්ද අර මේ අය යේසුස් වහන්සේ අල්ලගන්න පැමිණෙන වහාම අර ගෝලියෝ අහනවා යේසුස් වහන්සේගෙන් අපේ අපි කඩු ගමුද බැලුවද හරිද 51 when Jesus followed Lord should we strike with our swords හතර නමේ කියන මොකද්ද ස්වාමිනේ අපේ කඩු වලින් වැඩක් දෙමුද අපි වැඩක් දෙමුද හරිද මම ඇත්තට මම මේ මීට් ඉස්සෙල්ලා බැලුවා මම ඊයරෑ මම මේ දේ ආශ්‍රය කියන මේ හදන්න යන ආශ්‍රය මේ දේ කියනවා මම මේ පළවෙනි වතාව දැක්කේ අනිත් ගෝලියොත් අහනවා ස්වාමිනේ කඩුවෙන් දෙන්නද වැඩක් හරිද මේ කියන ගමම්ම කවුද ඊළඟ මොකද කියලා දෙන්නේ අත කඩුව ගැහුවා නැවත වතාව මම කියන්නේ මේ කන හිමින් අල්ල ඉරල කැපුවා නෙවෙයි යහුවේ දීලා ඇද්දේ කොහෙටද බෙල්ලටයි ඇල්ලුවේ වැදුනේ කනටයි අර කන්නේ මේ කවුද මේකේ තේරෙන්නේ මොකද්ද ඒ කියන්නේ මොකද්ද තමන්ට තේරෙනවද තමාගේ පාලනය කළ නොහැකි හැඟීම් තමන්ට තමාගේ හැඟීම් පාලනය කරගන්න බෑ මෙන්න අනාගත මහා බලවත් අපෝස්තුළු පේතෘස් මේ මිනිස්සයා ගෝලෙ ඔක්කොම හරිද එකාතකින් ගෝලෙ ඇහුවා ස්වාමිනේ මොකද්ද ඔබ වහන්සේ කියන්නේ දෙමුද අපි වැඩක් හරිද ඔබ වහන්සේ කියනෝ නම් අපි දෙන්න ඒ ඉතිස්ලා පේතෘස් හැමලේ ඉස්සරහට පනින මිනිස්සයානේ ගත්ත කොට ඇරිය පාර ඊස්සන්ද කතා කරන දාන්නක ඇතුළට මේ මෙසේ නොබිය යුතුයි කියලා කිව්වා මේ මෙසේ නොබිය යුතුයි කඩුව දාගන්න කඩු ගත්තෝ කඩුවෙම නැසී කිරි ඉස්සන්ද කතා කරා කෙටි මොකද්ද මේ ඉස්සන්ද වහන්සේ කියන්නේ උන්වහන්සේ නැවත වතාව මේ දෙමේ රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නය ඔවුන් හිතුවේ ගෝලෙ හිතේ පේතෘස් හිතුවේ මේ රාජ්‍ය පිහිටවන්න පුළුවන් එකම ක්‍රමය මොකද කඩු අස්වැන් මේව වලින් තමයි අපේ රාජ්‍ය පිහිටවන්නේ හොඳ සටන් ක්‍රම තියෙන්න ඕනේ විශ්වාස කරන මෑ මේක මගේ රාජ්‍ය නෙමෙයි මේ විදිහට නෙමෙයි මගේ රාජ්‍ය හැන්ඩල් කරගන්න යන්නේ මගේ සෙනඟ මෙහෙම නෙවෙයි ඔබ මාංශයෙන් කිසිම තීරණයක් ගන්න බෑ හරිද අඩුම වශයෙන් අනිත් ගෝලයන්ට තිබුණා ඔවුන් ඇහුවා ස්වාමිනේ අපි මොනාද කරන්නේ දෙමුද වැඩක් පේත්‍රුස්ට ඒව හඬ වෙලාවක් නැහැ. ඒ හඬ තරම්වත් නැහැ. එක අතකින් හරිද ඔහුට එක්තරා අතකින් පංගක තමාගේ ස්වාමියා ආරක්ෂා කිරීම එක පාරට ආපු ආවේගය වෙන්න පුළුවන්. හදිසි ආවේගයක්. එක පාරට ආවේගය ආවා දෙන්නම් බලන පාරක් එනවා. අර අහඬ කියන්න වෙලාවක් නැහැ. උන්වහන්සේ එක දෙයක් අපි තේරුම් ගන්න බාන. උන්වහන්සේ අපිව මේ පෙතේ පේතුස් ඔහු අවශ්‍ය ස්ථානෙට ගෙනියන්න ඕනේ නම් ඔව මේ යටත් කරන්න වෙලද ඔහුගේ තිබුණු මේ මාංශය පාලනය කරගන්න බැරි හැංගි බැරිකම තමගේ මාංශය ආශාවන් මාංශයේ හැංගීම් තමන්ට පාලනය කරගන්න බැරි නම් මෙතෙන් යන්න බෑ මේ ගමන මේ ස්ථානෙට ඔබට යන්න ඕන නම් මේ දේ පංගක මෙතන පාලනය කරගත යුතුමයි මෙතෙන්දී නැවත වතාවක් බලන්ද
සතුරා ගිනාපු පරීක්ෂාව. ඒ ඔගොල්ලෝ කියන්නේ මෙතන යකෙක් ආවේ නැහැ නේද බැල. ඒ මුලේ ඉඳලා අපි දකින්න බලන මෙතන යක්ෂයෙක් හිටියා. හර මෙතන ඒතර මේ මේ අවස්ථාවේදී මොකද්ද ඔහුට සිදුවුනේ? සිතුවිල්ලක්. කාගෙන්වත් මං අහන්න වැඩක් නැහැ. මම දන්නවා කළ යුතු දේ. කාගෙන්වත් මම අහන්න වැඩක් නැහැ. මෙතෙන්දී ගන්න ඕන තීරණය මාංශමය තීරණයක් ඔහු ගත්තා. සම්මාස කියන මේ මගේ රාජ්‍යයේ ඉන්න මගේ 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 යටතේ ඔබ වැඩ කරන්න නම් ඒ විදිහට වැඩ කරන්න බෑ. ඔබගේ හැඟීම් වලට ඔබ පාලනය කරන්න බෑ. ඔබ ඔබේ හැඟීම් පාලනය කරන්න ඉගෙන ගන්න වෙලා තියෙනවා. ඔබගේ හැඟීම් අනුව නෙවෙයි ඔබ තීරණ ගන්නෙ, මගේ වචන අනුව තීරණ ගන්න වෙලා තියෙනවා. අපි බොහෝ විට දැන් මේක ඉස්සලා නින්දයට යනකොට මොකද මට මගේ හැඟීම් කියන නින්ද යන්න ඕනේ කියලා, මගේ හැඟීම් මගේ මාංශය කියන නිදා ගන්න ඕනේ කියලා. දැන් මෙතෙන්දි කියන මගේ මාංශය කියනවා. හරි, මාංශයේ තියෙන දැන් ඇත්තම යක්ෂයා මොකද කරන්නේ? තමගේ මාංශය පොඩ්ඩක් ෆෑන් කරන්න පටන් ගන්නවා. මොකද පමන් හලන්න පටන් ගන්නවා. ඒ තියෙන මාංශයේ තියෙන දේවල් ඉලියට ගත්තොත් එතන මාංශය මේ විදිහට ක්‍රියා කරන්න පටන් ගන්නවා. වෙන යකෙක් වැඩක් නැහැ. මගේ මාංශය ක්‍රියා කරන්න පටන් ගත්තා. මගේ මමත්වයේ ක්‍රියා කරන්න පටන් ගත්තොත්, හරිද, මගේ උඩඟුකම් ක්‍රියා කරන්න පටන් ගත්ත ගමන්ම එතන ඒ තමයි යකා. වෙන යක්ෂාත්මක වැඩක් යක්ෂයා කරන්න වැඩි ඒ දේවල් අවුස්සනවා. ඔබ තීරණයක් ගන්න කාගත් ඕනේ? මෙතෙන්දි ඕනේ බූරුවෙක් දැනගනි. ඔහුට කියන්න යක්ෂයා කියන ඕනේ බූරුවෙක් දන්නවා ගහන්න ආව කඩු තියෙනවනේ නිකන් නෙවෙයි තියෙන, ඔබ ගහ ගන්න තියෙන්නේ. කරාටි දන්නා, ජූඩු දන්නා පාවිච්චි කරන්න. හරිද? ඔබ දන්න ඔබේ ඔබ මේ මොකද්ද මෙතෙන්දි කතා කරන්න ඕනේ? මාංශමේ ආකාර මේක තීරණයක් ගන්න. හරිද? ඒක නොකරන පුද්ගලයා මොන වගේ අඥාන පුද්ගලයෙක්ද? මේ වගේ හැංගීම හොට එන්න පටන් ගත්තා. දැන් අඩු ගානේ අනිත්‍යය තීරණේ ගත්තේ නෑ. ඔහු ඉදිරියටම ගියා. යක්ෂයා බලන්නේ අපේ තියෙන හැංගීම් තවත් ටිකක් කලඹවන්න කියලා. නොයිකුත් ආකාර හැංගීම් වෙනකොට උත්පත්ති පොතේ 3:6 පොඩ්ඩක් බලන්න පෙරලා, කරුණාකරලා පෙරලා මම මේ කතා කරන අතර උත්පත්ති 3:6 පළමු වතාවට යක්ෂය ඇවිල්ලා ඒ වගේ මොකද්ද කරේ? ඒ වගේ අභ්‍යන්තරයේ තිබුණු දේවල් පොඩ්ඩක් හැංගීම් ටිකක් අවුස්සන්න පටන් ගත්තා. හැංගීම් කියන එක දෙවි මහන්සි දුන්න දෙයක්, ඒ ආශාවන් කියන එක දෙවි මහන්සි දුන්න දෙයක්. හොඳ ආකාරය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දෙයක් අන්තියට ගෙනිනේ. මොකද්ද කියන්නේ? මේ කාන්තාව ඒ ගහ දිහා බලලා කරුණා කියලා කියවන්න බං සිංහල මං ඉංග්‍රීසි කියවන්න. මොකද කියවන්න? මොකද දැක විශේෂ කරුණු තුනක් තියෙනවා. ඒ දේ යට ඔබ අන්ඩර්ලයින් කරන්න බලන්න. මොකද කියල තියෙන්නේ? ශ්‍රී වනායි ඒ ගහ කෑමට හොඳ බවද? හරිද? ඒ කෑමට කණේකට හොඳයි. කෑමට හොඳ බව යටින් ඉරකන කෑමට හොඳ කනකොට මොනවද හොඳයි? හලෙලූයා. මේ මස්කැල කොතරම් රසයිද? මේ ගෙඩිය කොතරම් රසයිද? හරිද? මේක මගේ මාංශයට කීඳනික අපි කෑ දේවල් කර. අම්මෝ මේක කොතරම් රසයිද? අර ඔය කියන්නේ මොකද? මොකද ඔය කියන්නේ? මේ good for food. කෑමට හුඟක් හොඳයි. ඒ කියන්නේ මගේ මාංශයට ගොඩක් හොඳයි. අර මේ මේ හිතන්න එපා. මේ යකා ඇවිල්ලා මේ පොඩි කෑමක් මේ ගෙඩිය කොහොම කරත් මහත මේ ගෙඩිය රහ ගෙඩිය. අපි දන්නේ මේක හරි රස තියෙන ගෙඩියක්. හරිද? අපි දන්නේ මේක ඇපල් ගෙඩියද ග්‍රේප්ස් එකක්ද? මම ග්‍රේප්ස් එක කඩලා දෙන්න බෑ නේ. හරි අමාරුම නරකමන. මේක හොඳ ගෙඩියක්. අර මේක රහ තියෙන ගෙඩියක්. ඇවිල්ලා ඔහුගේ මාංශය අවුස්සනවා. රයිට්. ඊළඟ මොකද කියන්නේ? මාංශයේ දේව ඊළඟට එය ඇස්වලට ප්‍රිය බවද? එය ඇස්වලට ප්‍රිය. හැබැයි මේ ගිඩිය මහතල ඇස්වලට බලනකොට ලස්සනයිලු. ඒ කියන්නේ නැවතත මාංශය කොටස ඇස්වල ඇස්වල දකින්නකොට මුණ තරම් මේක ලස්සනයිද මේ ගෙඩිය? හරිද? ඇස්වලට හොඳයි. බලනකොට ලස්සනයි. කාටද ඇස්වලට බලන්න කැමති නැති ලස්සන දේවල්? හරිද? සමහර අයට ඇස් ලෙඩ තියෙනවා.
නේද? සමහර අයගේ ඇස් ලෙඩ තියෙනවා. Eye problems and මොනවාද? ඇස් ලෙඩ තියෙනවා. උන්ට තියෙන අමාරුවක් කියන්නේ ඇස් යනවා හැමතැනම. ඉතින් මේ වෙලාවට තියෙන ඇස්වල ප්‍රියභාවයක් කනකොට ආශාවක් මේක යම් මින්දිනයක් මට ලබා ගන්න පුළුවන්. මේක රසයි මේකේ හොඳට හැඟීමක් තියෙනවා. මේ හැඟීම මගේ පිනව ගන්න පුළුවන්. මගේ හැම දෙයක් ආශාවන් පිනව ගන්න. මගේ මාංශමේ වශයෙන් මගේ ඇස්වල පිනන අන්තිම මොකද කියලා තියෙන. ඊළඟට මොකද කියන්නේ? නුවණ ලැබීම සඳහා ආශාවේ යුතු ගහක් බවද දැක්ක. නුවණ මේක ගත්තා විතරක් නෙවෙයි. මේක නුවණක් වැඩි කරන ගහපු ගමන්ම යක්ෂය ඇවිල්ලා මොකද යක්ෂ මම පංගක් වෙලාවට මේ චිත්‍ර ශිල්පී ඇඳලා තියෙන මේ නයෙක් ඇඳලා ගහක ඉඳි එල්ලිලා ඔමතර බයිබලේ දන්න බයිබලේ එතෙන්දි කියතර නයෙක් ආවා කියලා කියන්නේ නැහැ. බයිබලේ කියලා නැහැ නැති දේවල් අඳින්න එපා. නයෙක් නෙවෙයි නයාට ඒ කාලේ තිබුණා පාද තිබුණාලු. හරිද? හැබැයි ඇවිල්ලා කියතර ගහක් ගහෙන් ගෙඩිය කැඩුවෙත් නැහැ. නෑ දුන්නේ නෑ. එකම දේ ඔහුට ඈට වචන කතා කරා, හැංගීම ඇවිස්සුවා. බලන්න බලන්න මොනතරම් ලස්සනයිද කියලා. වාගේ ඇස්සලට මොනතරම් ලස්සනයිද? කෑවොත් තියෙන රහ මේකි. මොනතරම් රහද්ද? හරිද? ඒ විතරක් නෙමෙයි, ගත්තන් පස්සේ මොකද වෙන්නේ? අම්මෝ, ඔයා දිවි කෙනෙක් වගේ වෙනවා. නුවණ වැඩෙන්න පටන් ගන්නවා, දැනුම වැඩෙන්න පටන් ගන්නවා. හරිද? මේක විශේෂ උදයක්. යක්ෂයාට උනේ මොකද්ද? ඒ දේවල්ින් පවන් හැල්ලේක විතරයි තිබුණේ. පොඩ්ඩක් මේ දේව අවුස්ස ගන්න විතරයි. තේරු ගන්නවා මේ දේම වෙන්නේ. මේ දේම පළවෙනි යොහන් පොතේ දෙවනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ නැවත වතාවක් රිපීට් කරනවා. අර නැවත වතාවක් කියන පළවෙනි යොහන් පොතේ දෙවනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ කියනවා. ඔහුගේ නැවතවත මොකද පළවෙනි යොහන් පොතේ දෙනු මේ දේම කියනවා. දැන් තේරුම් ගන්න බලන්න කියවන්න බලන්න කරුණාකරලා පළවෙනි යොහන් 2:16. බක්තිසාද ලෝකයේ තිබෙන සියල්ල එනම් මාංශයේ තෘෂ්ණාව. මාංශයේ තෘෂ්ණාව, ඒ කියන්නේ මාංශයට ආශාද? මොකද අර ගහේ තිබෙන මාංශයට යම් ආකාරයක මේක යම් කිසි හොඳ හැඟීමක් දෙනවා. කෑවොත් රසයි. හරිද? ඊළඟට මොකද? ඇස්වල තෘෂ්ණාව. අතනම තියෙන ඇස්වලට තියෙන බලනකොට තියෙන මොකද? දැකුම් කළු. දකින්නකොට ලස්සනයි කියලා තියෙනවා. මං දැකුම් කළු මොන කළුද දන්නේ. හරිද? ඊළඟට කවුද කිව්වා මේ සිංහල අය දැකුම් කළුයිලු? එයායි කළු තමයි, හැබැයි දකින්නකොට හරි ලස්සනයි. අර ඒක සිංහල අයගේ, එයා කිය අපි සිංහල අය ලාංකික අයගේ තියෙන පාට හරි දැකුම් කළු. ඒක නිකන් කළු නෙවෙයි, තියෙන දැකුම් කළු තියෙන්නේ. ඒ කියන්නේ නිකන් අයගේ පාටක් නෙවෙයි, කට්ටකිනික හැම එකිනෙම කළු පාට තියෙන. අපි ලංකාව අයගේ තියෙන කළු පාට දැකුම් කළු පාට. හරිද? ඒක තමයි ඉතින් මම කතා කරන්නේ. සමහර අය දැකුම් කළු හින්දා රයිට්. ඊළඟට ජීවිතේ අහංකාරකමත්. අර ජීවිතේ අහංකාරකම මෙතෙන්දි කියන ජීවිතේ අහංකාර. අර කෑවොත් මට බුද්ධිය වැඩි වෙනවා, මම අනිත් අය වගේ මම දෙවියන් වගේ වෙන්න පටන් ගන්න මොන තරම් අහංකාරකම. මොකද්ද යක්ෂයා එදා එතෙන්දි ඒ දැන් නුවිනිද කරේ? ඒබට මේ දේ පොඩ්ඩක් අවස්සන එක විතර, වචන කතා කරන එක විතර, වචන කතා කරලා මේ දේ ඇවිල්ලා දැන් ඈට සිතුවිලි ගෙනාපේක විතරයි. දැන් ඕගොල්ලෝ හිතුවත් නැතත් මම කියන මේ වෙලාවට ඕගොල්ලෝ ඔළුවේ සිතුවිලි යනවා. සතුරා දිවි මාසයේදී නතර කරලා නැහැ. යක්ෂාට එන්න පුළුවන්, ඔබට කතා කරන්න පුළුවන්, සිතුවිලි ඔහෙන් යන්න පුළුවන්. හැබැයි හරියට අහසේ පංගල කපුටු ඕන තරම් පියාඹන්න පුළුවන්. හැබැයි ඔළුව උඩ කපුටෙක් ඇවිල්ලා කූඩුවක් හැදුවොත් ඒක තමන් වැරදි දෙයක්. තමන් ගන්න තීරණවලදී දකින්න පුළුවන් මෙතෙන්දි. හරිද? මොහුගේ මාංශමය ආශා මේ රාජ්‍ය පිහිට වෙන්න යන අපේ රජුරුන් බල්ල ගන්න යන දෙන්නම් වැඩ කඩු කිනිසි ගම අපේ. මේක සටන් කරන්න ඕනේ, අපේ මාංශයෙන් අපි සටන් කරන්න ඕනේ. මේක ජයග්‍රහණ කරන්න වෙන විදිහක් නැහැ. දැකපු ආකාරය හෝ, හරිද? ඔව්, තීරණ ගත්තේ ඒ ආකාරය. ඉතින් සමහරලාට අපේ අපි අපි ගන්න තීරණ, අපේ ජීවිතේ තීරණ ඔක්කොම මාංශමය තීරණ. හරිද? මේ කරුණු තුනට බොහෝ විට එකතු වෙනවා. අර මේක මාංශයට ඉතා ප්‍රසන්න දෙයක්, ආසාව වෙන දෙයක්, දැකුම් කළු දෙයක්. දකින්නකොට ආසයි, ලස්සනයි.
මේක ඉතාමත් වැදගත්. අර සමහර වෙලාවට මේක පංගු කළ මේක මේක කරොත් මම යම් ආකාර විශේෂ ස්ථානයක ළඟ වෙන මේ මේක අපි නොයිකුත් ආකාර නොයික පැත්තකින් බලන්න පුළුවන් මේ. දාවිතුයි දාවිත් තිබුණේ මොකද? ඔහු දැකුම් කළු පුද්ගලෙක් හොයාගත්තා. ඔහුට මාංශයේ යම් ආකාරයක හරිද? ඔහුගේ මේ බලන්න මේ බලවත් මේ මහා බලවත් මිනිසයා දේව දාසේ දිව්‍ය වහන්සේ වෙනින් ගීතිකා මෙතකන් ලියලා ලස්සන දිව්‍ය වහන්සේට ගමන් කර පුද්ගලෙ එක දෙයක් ඔහුගේ ජීවිතයේ ඔහු අපරීක්ෂාකාරී වුණා. ඔහු දැනගෙන හිටියේ නෑ මේ එක දවසක් යනකොට අර උඩු මහලේ පොඩ්ඩක් යනකොට ලස්සන නමක් නේද බාත් ශිබා. එයා බාත් එකක් දදා හිටියා. ශිබා බාත් එකක් දදා හිටියේ බාත් මන්දනේ සමහර ඒවා එතන කියලා තියෙන හැටිම දෙන බාෂිව බාතක දදා හිටියේ මන්ද මේ ඉංග්‍රීසි වචනයක් නෙමෙයි මේක හෙබ්‍රු වචනයක් හරිද මේ මිනිස් ඉංග්‍රීසියෙන් මේ කර දේරුමක් තියෙනවා ඔහ බාතක දදා හිටියේ ඈ දාතක දදා හිටියේ ඈ ඇගේ ගැන ඈ හිතුවේ නෑ ඈ වටපිටාව බලලා නෙමෙයි මේ වෙලාවේ දාවිත් පොඩ්ඩක් අරගුණා ඒ පැත්තේ ඔහු ඒ මාංශයේ යම් කිසි දෙයක් තිබුණා හරිද ඔහු ඒ කියන්නේ පරීක්ෂාකාරී වුණේ නෑ දැක්කා හරිද ඔහු රජ්ජුරුව හින්දා ඔහුට කවුරුත් විරුද්ධ නැගී සිටින්න බෑ අර ගෑණි මට ඕනේ ගෙන්නන්න එතනින් ආරම්භ වුණ ප්‍රශ්න ජීවිතේ වියවුල ඒ මොහොතට ඔක්කොම හරි තමාගේ තියෙන ආශාවන් විනෝදන්න මොහොතකට හරි ඒකත් එක්ක ඔහුගේ ජීවිතේට කඩුවක් පැමිණියා කියලා කියනවා විනාශයක් පැමිණියා තමාගේ ජීවිතයේ තියෙන හැඟීම් පාලනය කරගන්න බැරිකම මේක මම පෙන්වන අනිත් පැත්ත. හරි එක පැත්තකින් විල්ලා හරි කඩු කිනිස ගන්න. සමහර අයගේ ස්වභාවය වෙනස්. එක එක කෙනා ප්‍රශ්න වල මූණ දෙන ආකාරය සමහර අය කඩු කිනිස ගන්න හරි නිශ්චල වැඩ කරන කට්ටිය. ඒ ගහ ගන්න යන්නේ නැහැ. දන්නවද පංගුවක් කඩේ තරහා ගියාම ඒ කට්ටිය ගහ ගන්න යනවා. වෙන අය මරන්න හදනවා. සමහර අය තරහා ගියාම තමා මරා ගන්නවා. ඒ කියන්නේ යාගේ ලෙල්ලල මැරලා නැත්නම් වසකුප්පියක් බොනවා නැත්නම් ඒ කියන්නේ මම පලි ගන්නවා නුඹගේ මම මැරිලා. ඒ කියන්නේ මැරුණා පස්සේ පලි ගන්න මම ඔක්කොටම පෙන්නන මම කවුද කියලා පෙන්නන්න යනවා. මේ මෑතකදී ඔයගොල්ලෝ දැක්ක අර තුන්දෙනෙක් මහා ලොකු ගහක් උඩට නැගලා දැක්කද බන්න මේ තුන්දෙනා කියලා තියෙනවනේ අපි මැරෙනකොට මුළු ලෝකෙට පෙන්නන අපි කවුද කියලා. අර ඒ තුන්දෙනා මම දැක්ක මම හිතන මම මෙහෙනේ පිටරටේ ඉඳලා මම බැලුවේ මේක මේ කොහෙද ඊශ්‍රායෙල් ඒ කාලේ හිටිය මම පින්තූර ටික දැක්ක මම බලුණා අනේ අම්මෝ මේ ගහක් උඩ ඉඳලා මේ තුන්දෙනෙක් එල්ලිලා ඉන්නවා මම මේක බලන්න බැරි කැමතුනේ ඇයි ඒ කට්ටිය කියලා තියෙනවා මම කියපු කොට කිව්වා මේ අපි පෙන්වන්න ඕනේ අපි කවුද කියලා ඒ කියන්නේ ලෝකයෙන් පලිගන්න අනිත් අයගෙන් පලිගන්න හරිද මේක මම කරලා පෙන්වන්න ඕනේ මම සියදිවි හානි කරගන්න ඕනේ අනිත් අයට පෙන්වන්න කියලා මම මොනතරම් හොඳ පුද්ගලයද අවංක පුද්ගලයද කැම එක්කෙනෙක් ඇවිල්ලා අඬයි අනේ මගේ පුතේ මේ මගේ දුවේ මගේ අයියා අක්කේ තාත්තේ අම්මේ කියලා අඬයි ඒක තමයි මට ඕනේ පලි ගැනීම සමහර අය බිහියකින් ගන්න අනින්න පුළුවන් සමහර අය කියලා තමන් ඇවිල්ලා මැරෙන්න තීරණයක් ගන්න පුළුවන් සම්සන්ට මොකද උනේ ඒ දේ මම තමගේ හැංගීම් පාලනය කර මොසස් මොකදුලේ මොසස් තමගේ ජීවිතේ කෙලවරට ඇවිල්ලා හරිද ඔහු මේ තමගේ තමන් ඇතුල් වෙන්න උන්වහන්සේගේ පොරොන්දු දේශ ඇතුල් වෙන්න ඕන මෙන්න කියනකොට පොඩ්ඩක් තරහා ගියා උන්වහන්සේගෙන් නෑ උඹට යන්න බෑ හේතු වෙලා තියෙන මේ හැංගීම් මේ ආවේගයන් පාවිත් පාලනය කරගන්න බැරි නම් අමාරුයි යන්න මේ ආවේගයන් පාලනය කරගන්න බැරි පුද්ගලෙක් තුළ වෙන යකෙක් වැඩක් නැහැ යක්ෂාත්මෙට එක පොඩි ඔහුට තරහා ගස්සන එක විතරයි තියෙන්නේ ඔක්කොම ඉවර කරගන්නවා ඔහුගේ හැඟීම් පොඩ්ඩක් අවුස්ස ගන්න එක විතරයි තියෙන්නේ ඒ කියන්නේ තමාගේ හැඟීම් තමන් පාලනය කරන්න ඕනේ ඒක අත්‍යවශ්‍ය කොටසක් ඒදී ඔබට කරගන්න බැරි නම් මෙතෙන්ට එන්න බෑ මේක අපි දකින්න පුළුවන් වෙයි යස් වහන්සේ කියනවා හරිද සිතින් මොකද බ්ලෙස්ඩ් ආර් ද මීක් කියන බ්ලෙස්ඩ් ආර් ද මීක් පහේ පහ මත පහේ පහ ෆෝ දේ විල් ඉන්හෙරිට් ද කිංඩම් ඔෆ් හරි මොකද කියන්නේ සිතින් දිලුද නෑ ඈ සිතින් දිලුද ඈ මොලොක් ගුණ ඇත්තෝ මොලොක් ගුණ ඇත්තෝ පොළව
උරුම කරගන්නවා කියලා කියන්නේ. මොලොක් ගුණ ඇත්තෝ මතේ පහේ පහ කියන මොලොක් ගුණ ඇත්තෝ පොළොව උරුම කරගන්න. එතන කියන්නේ මොලොක් ගුණ ඇත කියන්නේ හරි මේ නිකන් මේ නැම්බි පැම්බි නිකන් හෙලවෙන අනේ ඕනිකක උගුලුම් කරන්න මම නිකන් එන නෑ. එතන කියන්නේ මොකක්ද දන්නවද? ඒකෙන් කියන්නේ ඇත්තෙම හීලෑ කරගත්ත සතෙක්. හීලෑ කරගත්. හරිද? නිකන් නෙවෙයි සතාව හොඳට හීලෑ කරගන්න. ඒකෙන් කියන්නේ ඔහු තමාව හීලෑ කරගෙන එවැනි පුද්ගලෙක් අවශ්‍යයි. ඔහුට තමයි පොළව උරුම වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ හැඟීම් ඔහු පාලනය කරන්නේ. ඔහුට පුළුවන් ඔහුගේ හැඟීම් පාලනය කරගන්න. ඒ කියන්නේ දෙවිය මහන්සේගේ අනුග්‍රහයෙන් කරුණාවෙන් ඔහුට එන විරුද්ධ වෙන හැම දෙයක් ඔහුට දක්ෂවටස ඒවට විරුද්ධ නැගී සිටින බලා. ප්‍රශ්නේ ඔහු දැක්කා. ප්‍රශ්නේ තියෙන එළියනේ ප්‍රශ්න තියෙන මගේ හදවතේ. එළියෙන් යක්කු මාතුලට එන්නේ මම මගේ හැඟීම් මම පාලනය කරගෙන නැහැ. මගේ මමත්වේ මම පාලනය කරගෙන නැහැ. මෙතෙන්දි කියනවා උන්වහන්සේ කියන මේ නිසා සතුරට මේ නිසා ඔබ ජයග්‍රහණය කරයි. අපි දකින්න පුළුවන් මේ නැවතවතාවක් මම හිතන්නේ එපිස 4:27 කියතර තරහ වුණත් කෝප වුණත් පවුන කරලා. කෝප වුණත් පව කරන්න එපා. ඇයි? සතුරට අඩියක් තියන්නේ ඉඩ දෙන්න එපා. කෝප වුණා අපිට තරහා යන්න පුළුවන්, අපේ ආවේගය නැවිස්සෙන්න පුළුවන්. හරිද? හැබැයි ඒ ගැන ඔබ ගන්න ප්‍රතිචාරය දක්වන එක ආකාරය වැරදි. වැරදි ආකාරයේ ප්‍රතිචාරය දැක්කොත් ඔබ ඉඩ දෙනවා එතෙන්ට සතුරට ඔබගේ ජීවිතයට ඇතුල් වෙලා අඩියක් තියන්න කියලා. අපි පංගකල කෝප වෙලා සමහර අයත් එක ගොඩක් කල් ඉන්නවා. එතෙන්ට කියතින ඉරබසන තුළු තියන්න එපා කියලා. තරහා ගියාම ඒ වහාම කටෙන් එන වචන සමහරලාට කඩුවකට වැඩි තියුණුයි. එදා පේත්තුස් ගත්තේ කඩුවක්. අපි කඩු ගත්තොත් මෙවර කඩු උස්සගෙන යන්න බෑනේ. අර සමහර අය වචන කතා කරන දේවල්. අර ඔවුන් ඊට වඩා මහා තියුණු වචන කතා කරන. ඒ තියුණු වචන වලින් මිනිස්සුගේ ජීවිත කෙලවරලා ඔවුන් විනාශ කරලා දාන නැති කරලා දාන. තරහ වෙන්න එපා. ඒ කියන්නේ තරහ යමේක සාමාන්‍ය දෙයක්. හැබැයි කෙලවර දක්වා තියන්න එපා. මොකද ඒ අවස්ථාව ඒ ඉඩස නිසා සතුරු ඔබ තුළට ඇතුල් වෙන්න පුළුවන්. මේ දේ මම ගියේ පාරක් කතා කර පොඩ්ඩක් වැඩි මිව කරා ඉච්චරයි. 22:54 ලූක්ස් බාරන්ට 22:54 ඊළඟ කරුණ ඔබ දන්නවනේ මේ හතරවෙනි කරුණ. මේ හතරවෙනි කරුණ හරිද? ඔහු දැන් ඉවත් වෙන්න බෑ. ඩ්‍රිෆ්ටිං වේ පොඩ 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 ඈත් වෙලා යනවා. ඔහු දන්නේ නැහැ ඔහු ඈත් වෙලා යනවා කියලා. පංගකයා දන්න වාහනවල මේ 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 පංගකලා ටයර් එක හුලන් යනවා තමයි දන්නේ නැහැ නේද? ආ දැන් යනුන එකක්. හරිද? දැන් හුලන් යාගෙන නැහැ. හුලම් ඒ ඒ ඇනේ ඇනුන වෙලාව අපි දන්නේ නැහැ. අපි දන්නේ වෙලා කුරුක් කුරුක් කරලා වාහනේ අර පොත්තර පොඩ පොඩ පහන මොකද්ද වෙන්නේ පොඩ්ඩක් බලනවා වාහනේ කියලා. ආ ඒ වගේ තමයි සමහර අපි යනවා. ඔයාලා මොන අපි දන්නේ. පංගක් කළා මම ඔක්කොම බැස්සෙන් පස්සේ මම දන්නේ. ආ මොකක් හරි වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ අපි එතරම් ස්වාමිනාසගේ ඈත් වෙලා කියලා. පොඩ බල 22:54. දැන් ਉਹ ආගේ ආවේගමත්වම නැත්තම් තරහා ගිහිල්ලා මෙතනින් ක්‍රියාත්මක වුණා. හරිද? ඔහුගේ අභ්‍යන්තර ස්වභාවය ඔහුට පේනවා. අනිත් අය දකින gederinna තාත්තා අම්මට දීලා පාර හාලලුවේ කවුද කෙනෙක් බෙද මට නම් වැඩි තරහ මට නම් වැඩි ගම අන්‍ය භාෂාවන් කතර කම්බුල පාර ගහන බෙද. එයා කිව්වා එහෙම. මට නම් මේක බලාගෙන ඉන්න බෑ. හොන්ටට අන්‍ය භාෂාවන් කතා කරලා කම්බුල පාර ගහන බෙද. නෑ. අපි මෙතන ඒ කියන්නේ මට ඕන දේවල් මම කියනවා බෙද. පංගක කියනවනේ අනිත් නොකියත් ඉන්න එක ප්‍රශ්නය. තමන්ගේ හැඟීම් තමන් කියන එක තමන් නොකියන එක ඒකත් ප්‍රශ්නය. මෙතෙන්දි මොකද කියන්නේ? ඔහු උන්වහන්සේ අල්ලාගෙන යන්නාහු උත්තම පූජකයාගේ ගෙදරට ගෙන ගියෝය. එහෙත් පේත්‍රස් ඈතින් පස්සේ ගියේය. ඔහු ඊට පේත්‍රස් ඈතින් පස්සේ ගියා කියලා කියනවා. මෙන්න මහා බලවත් දේව දාස්සයා. හරිද? මේ අනාගත අපෝස්තුලතුමා කඩු ඇරගෙන බෙලි කපන්න ගියේ මේ මනුස්සයාට මොකද උනේ? ටික 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 ඔහු ඈතින් යන්න පටන් ගත්තා කියලා කියනවා. පස්සෙන් ආවා හැබැයි ඈතින් එන්න පටන් ගත්තා කියලා කියනවා. උඩ යම් කිසියක් වුණා මම දැන් හරිද? ඌට අර ආවේගය නිසා කඩු ගත්තට
ඒ වෙලාවට ටික වෙලාවට පටන් අම්මෝ මම මට මොකද්ද මේ වෙන්න යන්නේ හරිද මට මොකද්ද වෙන්න යන්නේ යේසුස් වහන්සේ අල්ලා ගත්තා දැන් මට මොකද්ද වෙන්න යන්නේ මේ අපේ රජ්ජුරු මේ අපේ අනාගත රජ්ජුරු උන්වහන්සේ අල්ලා ගත්තා පස්සේ දැන් උන්වහන්සේ කවදාවත් නැති වෙලා අනුපපිල වෙන්න පටන් ගත්තා කවදාවත් නැති උන්වහන්සේගේ නම දැන් අම්මෝ උන්වහන්සේ හොඳ නමක් තියෙන උන්වහන්සේට කියන්න බුණා දැන් උන්වහන්සේගේ නම හොඳ නැහැ දැන් ඔක්කොම කියන මේ උන්වහන්සේ මහා ලෝක ද්‍රෝහියෙක් කියලා හරිද ඉති ඉති දේශ වහන්සේ අනුගමනය කරනවා කියන එක දැන් මිල අධික දෙයක් ජීවිතේ පූජා කරන්න වෙලා තියෙන දැන් ඔහු දැනගත්තා අම්මෝ මට දේශ වහන්සේ අනුගමනය කරනවා කියන එක මේ පොඩ්ඩක් කිට්ටුවින් ගියා කියන්නේ මගේ වෙනායගේ බෙල්ල ගැහුවා නේ මගේ බෙල්ල කාල යනවා වැඩක් මේකද දැන් මොකද කරන්නේ ඔ ටික ටික පස්සට වෙන්න පටන් ගත්තා. අපි යේසුස් වහන්සේ අනුගමනය කරන සමහර අවස්ථාවල් පැමිණිනවා. මම යේසුස් වහන්සේත් එක්ක මගේ මම ඐඩෙන්ටිෆයි කරගන්න පටන් ගත්තා. මම උන්වහන්සේත් එක්ක මම ඉන්නවා කියලා තේරුම් ගැනීමේදී මම කියන්න ගියොත් පංගල මගේ තැන නැති වෙන්න පුළුවන්. මගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. මට තියෙන ගෞරවය නැති වෙන්න පුළුවන්. උන්වහන්සේව ගෞරවයට උන්වහන්සේ ඔසවන උන්වහන්සේව ගෞරව කරන ස්ථානයක මම හිටියොත් අන්න උන්වහන්සේශ දේවල් උන්වහන්සේ ගෞරව දෙන තැනක හිටියොත් නම් මට ඒක ලැබෙනවා. හැබැයි උන්වහන්සේව අගෞරව කරන උන්වහන්සේව විනිශ්චය කරන උන්වහන්සේ යටපත් කරන පුද්ගලයන් අතර මම හිටියොත් මොකද වෙන්නේ? මමත් මට ඒක මූණ දෙන්න බෑ. එකම දේ මම ඈත් වෙන්න ඕන. මම ඈත් වෙන්න පටන් ගන්න. හරිද මනුෂ්‍යයන් හරිද උන්වහන්සේ උසුළු විසුළු කරනවා උන්වහන්සේව වැරදි ආකාරයෙන් සලකනවා ඒතර මම යත්ත කීටෙත් මමත් ඒකේ කොටසක් බවට පත් වෙනවා ඊට මේට වැඩිය හොඳයි මම පොඩ්ඩක් මෙයාගෙන් ඈත් වෙලා ඉන්න එක මිල අධිකයි යක්ෂයා නැවතවතාව බලන්නේ අපිව පළමුවෙන්ම දෙවිය මහන්සේකින් ඉවත් කරන එක නෙමෙයි පළමුවෙන්ම ඈත් කරන එක ඉවත් කරන්නේ අපි. ඉවත් කරන අමාරුම අපි දන්නවා. අද උන්වහන්සේ අපි ඈඩ් කරන එක. දෙවිය මහන්සකින් ඈඩ් කරන එක. හරිද? අපි ඈඩ් වෙන්න ඉබේටම අපි ඉබේටම ඈඩ් වෙන්න පටන් ගන්නවා. හරිද? සමහර වෙලාවට ඒ අපිට තේරෙනවා මේකේ තියෙන මිල අධිකයි. මේ ගමන කියන එක හරි අමාරු වැඩක්. හරිද? මේකින් කියන්නේ වෙනායගේ බෙල්ල කපනක වගේ නේ මගේ බෙල්ල කපලා යනවා මෙතෙන්දි වැඩක්. හරිද? දැන් මේ 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 ගමන කියොත් මමයි මෙතන අනුපපිල වෙන්නේ. මගේ නමයි නැත කැත වෙන්න පටන් ගන්න. ඉතින් මගේ පවුලක් ඉන්න මගේ ළමයි ඉන්න අම්මෝ ඕවත් එක්ක මට එකතු වෙන්න බෑ. පීඩාවක් වෙනකොට ප්‍රශ්න වෙනකොට මිනිස්සු බොහෝ විට ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී සිදුවෙන පෙළීම නිසා පොළවන්න පටන් ගන්නකොට මගේ තියෙන මගේ තමකම තමාව ආරක්ෂා කරන්න තියෙන ආශාවින්ද දෙවිය මහන්සකින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ දන් නොවෙනදී ආදම් සෑය පව් කරපුවාම මොකද සිදුවෙන්නේ? දුවන්න පටන් ගත්ත ඈත් වෙන්න පටන් ගත්ත ඈත් වෙන්න පටන් ගත්ත හැංගෙන්න පටන් ගත්ත එක්කෙනෙක් අනිත් එක්කෙනෙ වැරදි කියන ගත්තා මේ ක්‍රියාවලියම වෙන්නේ නැද්ද අද පුද්ගලෙක් දෙවිය මහන්සගෙන් ඈත් වුණා ඇත්තම හොඳින් දෙවිය මහන්ස අනුගමනය කරපු එක්කෙනෙක් හොඳින් කිට්ටු අනුගමනය කරපු එක්කෙනෙක් ඔහු පළමුවෙන් ඔහුගේ ජීවිතේ යම් දෙයක් පාපිෂ්ඨ දෙවිය මහසාර අකීකරුණු අවස්ථාවකදී මොකද වෙන්නේ ඈත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මම එන්න කැමති නැහැ. දේව අභිමුඛයේ කියන ස්ථානය මට කැමති නැහැ. ආදම් සායෝ වගේ. දේව අභිමුඛයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඊළඟ හැංගෙනවා. අනිත්‍ය මට හම් වෙන්න කැමති නැහැ. මට කැමති නැහැ. සෙල් එකට එන්න. සෙල් එකට ආවොත් එයා මගේ වැරදි කියනවා. වැරදි වැරදි කියනවනේ වැරදි පෙන්නලා දෙනවා. ඉතින් මම සෙල් එකට ආවත් හරිය ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් සෙල් එකකින් ඈත් වෙනවා. යාඥා කරනකොට තමයි මම පොඩ්ඩක් පරණ යාඥා පොඩ්ඩක් කරන වැඩි යාඥා කරන්න එපා වැඩි යාඥා කරන දෙවහන්සේ මට කතා කරන මම කරන දේ වැරදි. බයිබලේ කියනකොට බයිබලේ කියන මේ දේ වැරදි කියලා. ඉතින් හොඳම වැඩි මොකද්ද? මේ ඔක්කොම ගිහින් ඈත් කරගන්න. ඈත් වෙන. ඉතින් සෙල් එකකින් ඈත් වෙනවා. යාඥාවෙන් ඈත් වෙනවා. අනිත් කිතුනුවන් හමුවීමෙනුත් මං ඈත් වෙනවා. ඊරිදා සෙනග මැද පොඩ්ඩක් ඔළුව දාගත්තොත් කවුරුත් මගෙන් දන්නේ නැහැ ඔය මෙසෙනග මැද පොඩ්ඩක් ඉන්නවනේ හුඟක් හොඳයි අම්මෝ යන්තම් මං ස්වර්ගේ අර ස්වර්ගයට යන්නේ කේපා මොනම අපාරණ යන්න කැමති නැහැ ඒකත් බයයි. ඒක හින්දා පොඩ්ඩක් මම බිලා පොඩ්ඩක් පැත්තක ඉඳලා යන්න බෑ ඒ ඇති මට.
ඒ කියන්නේ මුණ ගැසීම පුද්ගලයන් හමු වීම දෙවි මහන්සගේ සෙනගත් එක්ක ඉඳීම තමන්ට ඉස්සර එක්තරා ප්‍රසන්නව දියඳා දැන් මොකද ඈත් වෙන්න පටන් ගන්නවා ඈතින් දෙවි මහන්සෙත් එක්ක ගමන් කරන්න පටන් ගන්නවා දෙවි මහන්සෙත් එක්ක තියෙන ඒ සම්බන්ධතාවය මගින් ඈත් වෙන්න පටන් ගන්න තියෙනවා සමහරය මිතින්දි ඇත්තේ මේක අපි ඔක්කොරම වෙනවා සමහර අපි ඇතින් දෙවියන් වහන්සේට විරුද්ධ වූ දෙයක් වුණ වහාම අපි බලන්නේ පුළුවන් තරම් කවුරුත් එක දැක්කද කවුරුත් දැක්කිනානේ අම්මෝ මන් දන්නේ මොනාද වෙන්නේ යන්නේ කියලා හරි ඊට වැඩි හොඳයි මම අනිත්ව හමු වෙන්නේ නැතික වඩා හොඳයි අරද මේක මාව එක්ස්පෝස් වෙන ඇත්තෙන් වෙලා තියෙන්නේ අනිත්ම කෙටියෙන් මෙන්න මොකද ආබ්‍රහම් සාරා නෙවෙයි ආදම් ඒව මොකද්ද කරේ එක්කෙනෙක් අනිත් එක නෑ වැරදි කියන්න පටන් ගත්තා අපි බොහෝ විට කියන්නේ පල්ලිය වැරදි නායකයගේ වැරදි සභාව වැරදි කිතුනුවන් වැරදි ආරක වැරදි මේක වැරදි ඔක්කොම හරිනේ මම ඇරෙන්න ඔක්කොම වැරදි මම විතරේ විතර හරි හැම එක්කෙනෙක්ම වැරදි මම පිළිගන්නේ නැහැ මගේ වැරද දේව කරුණාවක් නිසා යේසුස් වහන්සේගේ පේත්‍රස් මම උඹට ආඥා කරනවා ඒ හින්දා පේත්‍රස් බේරුණා අපේ ප්‍රශ්නවලදී අපි වේදනාවක් විඳින වෙලාවේදී අපි සමහරලාට පාපයක් අපෙන් සිදු වුණු වෙලාවේදී අපි ප්‍රතිචාරයක් සිදු වෙන මම ඈත් වෙන්න පටන් ගන්නවා ප්‍රශ්න විඳිලා තියෙන මම දන්නේ නැතු ඈත් වෙලා තියෙන මම දන්නේ නැහැ ඈත් වෙලා කියලා හැබැයි මම දන්නවා මගේ අතින් පාපයක් සිදු වෙනවා මම වැරදි දෙයක් කරනවා දෙවියන්වහන්සේ ඉදිරි වැරදි දෙයක් කරනවා උන්වහන්සේ මගේ හදවතට කතා කරා මෙතෙන්දි මේ සිද්ධ වුණු සිදුවීම හරිද ඔහු දන්නේ නැහැ ඔහුට මොකද වෙන්නේ කියලා ඔහු ඈත් වෙන්න පටන් ගන්න තේනවා ප්‍රශ්න වෙලා තියෙන්නේ පේතුගේ ඈත් වීම නෙවෙයි මම ඈත් වෙලාද මම අද සිටිය යුතු ස්ථානෙද මම ඉන්නේ යාඥාවේ මම ඈත් වෙලා මගේ හැඟීම් පාලනය කිරීම ගැනීම නැහැ ඉස්සර මම යම් ආකාරයක ප්‍රමිතියක් තිබුණා මගේ ජීවිතයෙන් ඒ ප්‍රමිතිය මම අඩු කරගෙන යනවා ඕව හොබන් තමයි වනේ ඒ වැඩක් නැහැ ජීවිතේ තියෙන ජොලි කරන්න කියලා හරිද දැන් අඩු කරන්න නะ ඔය කවුද කියන්නේ හැමදාම ඔය හැම දෙයකටම වැඩක් නැහැ ඔය සෙල් වලට යන්නයි චර්ච් එකට යන්නයි ඕ මොකද කරන්නේ පොඩ්ඩක් ඔය මම ඉස්සර මට එක්කෙනෙක් කිව්වා ඇලන් මේ දෙවිය මහන්සේ දන්නවා කියලා දෙවිය මහන්සේ හැම වෙලෙම අනුගමනය කරන්න බෑ ඇලන් හරිද අපිට කියලා ජීවිතිකුත් තියෙනවානේ මස් කනවා කියලා මස් කරේ බැඳගෙන කනවාද කියලා එහානවා මගේ අපි කන්නේ දී හැබැයි මේ මිනිස්සේ මස් කරේ බැඳගෙන හිටිය වගේ තමයි හැම වෙලේ මුදී හවසද ගිහිටි ටික වෙලාවට ඈත් වෙන්න පටන් ගන්න මේ දිවල ඉවත් වෙන්න පටන් ගන්න ඒ වගේ තියෙන ආශාව අහලා බලන්න තියෙන ප්‍රශ්නේ මට මොකද්ද වෙන්නේ 55 වෙනි පදයෙන් බල මේ 5 වෙනි කරුණ ඌ ඈත් වෙනවා මම මේ කොටසම අද ඉවර කරන්න ඕනේ ඒ පේත්‍රස් ඈතින් පස්සේ ගියේය. උන් ශාලාව මැද ගිනි පත්තු කොට එකතුව හිඳගෙන උන් කල පේත්‍රස් ඔවුන් මැද හිඳගත්තේය. එවිට එක් යෞවනියක් ඔහු ගිනි ළඟ ඉන්නවා. රයිට් ඒ ඇති. හරි ඒ ගැන පොඩ්ඩක් කීපස්සෙමු. දැන් මේ මොකද කියන්නේ? ඔහු ඈතට ගියා. එතන මොකද කියන්නේ? එතන ගිනි ගිනි